මේ සොබහා දහම කියන එක අපි බලෙන් සමතුලිත කරන්න අවශ්‍ය නැහැ. එයා කොහොමත් નિરાයාසයෙන්ම සමතුලිතතාවයට පත් වෙනවා. අපේ හිත කියන්නේ මේ සොබා දහමෙම කොටසක්. හිත කවදාවත් අසමතුලිතතාවයක පවතින්න බෑ. මොකද ඒක සොබා දහම නිසා. ධන විතරක් නම් හිතේ වැඩ කරන්නේ, ඒ හිත සමතුලිත හිතක් නෙමෙයි. එහෙම හිත කවදාවත් පවතින්නේ නැහැ. එකම ජෙනරේෂන් එකක් සදහටම හිටියොත් මේ පෘථිවියට සාපයක් කියේක. හැම ශිෂ්ටාචාරයක්ම සිද්ධ වුණේ අනිත්‍යතාවය නිසා. බෞද්ධ දර්ශනයේ තියෙන ආනාපාන සතිය මිසක් ආනාපාන සමතය නෙමෙයි. ඔගොල්ලෝ අහලා තියෙන පේෂකාර දියණියගේ කතාව කියලා කතාවක්. ඒක වෙන්න ඕන නිසා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ. ඒක වෙනවා. ඉතින් මොනා කරන්නද? බුදුණත් හිත වැඩ කරන විදිහ නවත්තන්න බැහැනේ. එහෙම තමයි වැඩ කරන්නේ. ආනාපාන සමාධිය වෙන ආතල් තමයි ඒක. කාතලිත ආතලකට ආතල් කියන්නේ නැහැ. ඔක නිකන් කෙස් ගහක වෙනස තියෙන්නේ. සමතේ විපස්සනාවේ කෙස් ගහක වෙනස තියෙන. ටක් ගාලා කෙස් ගහපයි. මේ මුළු සබහා දහමේ පැවැත්ම නිකන් හරියට ගලන ගඟක් වගේ. එකම වතුරට ගලන ගඟක එකම වතුරට දෙපාරක් අත දාන්න බෑ. නමුත් අපි ආයෙත් ඒක තියෙන්න ඕනේ කියලා හිත. ඔන්න ඕක හොයාගත්ත මිනිහට මුළු ජීවිතේම භාවනාවක් වෙනවා. ඒ මිනිස්සු ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න ඔච්චර කැමති. අපේ හැම අංග චලනයක්ම ඒ මනස මූලික කරගෙන මනෝ පූර්වාංගමය කරගෙන තමයි සිද්ධ වෙන්නේ. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන්නේ ඕක තමයි. හොඳයි, එන සාදුකාරයක් පාත්. අද අපේ වෙසක් ස්පිරිචුවල් කෑම්ප් එකේ තුන්වෙනි දවස. අපිට පළවෙනි දවසේ අපි විපස්සනාව පිළිබඳව සතිය පිළිබඳව දේශනාවක් සාකච්ඡාවක් කරා. දැන් අපි ඊට පස්සේ දෙවනි දවසේ අපි හයික් එකක් ගියා. ඒ නිසා අපිට සාකච්ඡාවක් කරන්න බැරි වුණා ඊයේ දවසේ. ඉතින් අද තමයි අපිට විධිමත් ආකාරයෙන් මේ ගවේෂණය කරලා දවස් කීපයක් ගත කරලා අපිට හම්බ වෙන පළවෙනි සාකච්ඡා අවස්ථාව. ඉතින් ඒකෙන් ඕගොල්ලෝ ප්‍රයෝජන ගනී කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඕගොල්ලන් ලියපු කමටහන් වාර්තා පොත් ටික ඔක්කොම මම කියෙව්වා. ඒ සියල්ලේම නියෝජනයක් විදිහට කීපයක් මම තෝරගත්තා. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් අයගේ අදහස් වැදගත් නැහැ කියන එක නෙමෙයි. එකම දේ රිපීට් වුණාම එකම දේ කතා කරන්න ඕනේ නැහනේ. ඒ නිසා එකම සංසිද්ධිය බලපාන සීලු දෙනාගෙම පොත්වල අපි මොකද්ද අපි කියන්නේ සාරාංශයක් විදිහට සාම්පල් එකක් විදිහට මේ පොත් ටික තෝරගත්තා. ඉතින් මුලින්ම ඕගොල්ලෝ ඊයේ ගියානේ හයික් එක. හයික් එක හැමෝටම යන්න බැරි වුණාට අපේ බහුතර පිරිසක් හයික් එක ගියා. හොඳයිද හයික් එක? අපි අපේ පරමාර්ථය උනේ නකල්ස් 5 peaks තරණය කරන්න. නමුත් තිබුණු කාලගුණික තත්ත්වයක් එක්ක අපිට කරන්න පුළුවන් උපරිමය අපි සිද්ධ කරා. ඒ වගේම අතරමඟ අපි දැක්ක ලස්සන දියැලක්, මීදුමෙන් වැහිලා ගිය ලස්සන දියැලක් අපි දැක්කා. ඒ මංපෙත තංගප්පුවෙන් ආරම්භ කරපු ඒ මංපෙතත් හරිම ලස්සන එකක්. සහ වෙනස්ම කාලගුණික තත්ත්වයක්. මමත් මේ වගේ අධික වර්ෂාවක් තියෙන වෙලාවක හයික් එකක් ගිය පළවෙනි අවස්ථාව නෑ දෙවෙනි අවස්ථාව. ඊට කලින් මම අවස්ථාව ගිහිල්ලා තිනවා මාද්‍රුවේදී. ඉතින් සහ මේ වගේ කඳුකර පරිසරයක වැස්සත් එක්ක දැඩි මීදුමක් එනවා. එතකොට ඕගොල්ලෝ මේ මීදුම කොච්චරද කියලා අත්දැක්කා. يعني අපි දුම්බර කියන වචනේ තේරුම හොඳටම තේරුම් යන්නේ නැති ඇයි එකට දුම්බර කියන්නේ කියලා. දුමින් බර වෙලා දුම් පිඹිනවා නිකන් හරියට කවුරු හරි මේ මොන හරි ගහනවා වගේ පුච්චලා. ඉතින් දුමින්ම පිරিলা ඒ හුලඟත් එක්ක ඒ මීදුම වෙනස්ම අත්දැකීමක් තමයි අපිට ගෙනාවේ. හැබැයි ඕගොල්ලන්ට මතක ඇති දැන් මේ වෙලාවේ මුළු ලංකාවටම අධික වර්ෂාවක් කාලගුණයක් තියෙනවා. ඒක නිකන් එක අන්තයක් වගේනේ. වහිනවා වහින ඉවරයක් නැහැ. කොළඹ මිනිස්සු පැමිණිලි කරනව රෙද්දක්වත් වේලා ගන්න විදිහක් නැහැ කියලා. මේ පැතිවල මිනිස්සු කොහොම වේලා ගන්නවද දන්නේ නැහැ. දවල්ටවත් අවුවක් නැහැනේ. ඉතින් අපේ මෙහි සූර්ය පැනල පද්ධතියක් තියෙන්නේ. මං හිතන්නේ අද රැයට ගොඩක් අඳුරේ ඉන්න වේවි. පේනවනේ ඉර එළිය පොඩ්ඩක්වත් නැහැ. මේ බැටරිය චාර්ජ් වෙන එකක් නැහැ. ඒ නිසා තමන්ගේ කාමරවල වුණත් අර පිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන්න නැත්තම්
හෙට උදේට උයන අයට තමයි ගැටලුව එන්නේ, කළුවරේ තමයි උයන්න වෙන්නේ. ඉතින් ඒක හොඳයි. ඒක තමයි කැම්පින් කියන්නේ. කඳ උරක් කියන්නේ ඒකනේ. එහෙම නැත්නම් මේක මේ ලක්ෂරී කියලා දානවනේ. එහෙම නෙමෙයි. කැම්පින් කියන්නේ ඒක තමයි. මම නම් කියන්නේ මේ ටිකක් තිබ්බේ නැත්නම් තව හොඳයි කියලා. ඉතින් මම කිව්වේ අපි දැන් දකිනවා පරිසරයේ දේශගුණයේ කාලගුණයේ එක අන්තයක්. අධික වර්ෂාව, අධික හුළඟ. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති සති 3කට කලින් ඔයගොල්ලෝ මොකක් ගැනද පැමිණිලි කර කර හිටියේ? රස්නේ කියලා ඉන්න බෑ කියලා නේද? පැමිණිලි කර කර හිටියේ රස්නේ ගැන. සති 3ක් විතර ඇති ඕන්නන්නේ. කොළඹ විතරක් නෙමෙයි මුළු ලංකාවෙම අධික රස්නයක් තිබුණා. ඒක අන්තරාදායක මට්ටමක් කරා ගිහිල්ලක් තිබුණා. ඒ ගැන නිතර නිතර කාලගුණික අනාවැකි ගියා. දැන් කාලගුණික අනාවැකි සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට. පැහැදිලිද? සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මේ තියෙන්නේ අසමතුලිතතාවයක් කියලාද? නෑ. අර කලින් තිබුණ අධික උෂ්ණ කාලගුණේ සමතුලිත කරලා තියෙනවා. අනිත් පැත්තට දැන් අධික සීතලක් මෙතන අපිට දැනෙනවා, අධික වර්ෂාවක් දැනෙනවා. මේ සබහ දහම කියන එක අපි බලෙන් සමතුලිත කරන්න අවශ්‍ය නැහැ. එයා කොහොමත් નિરાයාසයෙන්ම සමතුලිතතාවයට පත් වෙනවා. සබහ දහමේ තියෙන විචිත්‍රම ලක්ෂණය තමයි එයා හැමතිස්සෙම ඉන්නේ નિરાයාස සමතුලිතතාවයක. අපි තමයි කියන්නේ රස්නේ වුණාම හරිම රස්නේ ඉන්න බෑ ඉන්න බෑ කියලා. නමුත් එයා දන්නවා එයා කොච්චර රත් වුණත් සති 3කට කලින් අනිවාර්යෙන්ම මම ඒකේ අනිත් පැත්තට ගිහිල්ලා මේක සමතුලිත වෙනවයි කියන එක. ඒක තමයි සබා දහමේ හැටි. ඔගොල්ලෝ දැන් මෙතන අවුරුදු 18 ඉඳන් අවුරුදු 70 ගණන් වෙනකන් කට්ටි ඉන්නෝ. ඒ අවුරුදු 18ට අවුරුදු 70ට ඔගොල්ලෝ කවදාවත් දැකලා තියෙනවද සදහටම පායන සදහටම වහිනු? දැන් මේ ළඟදී ඩුබායි වල අච්චර කාන්තාරෙත් වැස්සනේ, ගම් වතුර ගලන්න වැස්සා. ඉතින් ඩුබායි වලවත් ඒක නැත්තම්, අර ශුෂ්ක මැද පෙරදිගවත් ඒක නැත්තම්, අපි වගේ සබා දහමෙන් ආශිර්වාද ලැබපු රටක ඒක කවර කතාවක්ද? මම මේ ලක්ෂණයේ ඕගලන්ට පෙන්නුවේ මේ નિરાයාස සමතුලිතතාවය ගැන ඕගලන්ට කිව්වේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. අපේ හිත කියන්නේ මේ සබා දහමෙම කොටසක්. ඒක કૃતિම එකක් නෙමෙයිනේ. ඔයගොල්ලෝ කවුරු හරි මේ හිතක් හදලා තියනවද? ලැබ් එකක හරි, ෆැක්ටරි එකක හරි, ගාමන්ට් එකක හරි හිතක් හදපු කෙනෙක් ඉන්නවද අලුතෙන්ම? කවුරුත් එහෙම හදලා නැහැ. ඔයගොල්ලෝ උපතින්ම මේ හිත ආවා. ඒ උපතින්ම ලැබිච්ච හිත, ඒ විඥාණය ගැන ඕගොල්ලන්ට මේ ඒකේ නිර්මාණයේ පිළිබඳ කිසිම මැදිහත් වීමක් තිබුණ නැහැ. ඒක තමයි සබා දහමේ හැටි. හෙට උදේ ඉර පායන එක ගැන, හෙට හවස ඉර බහින එක ගැන, හෙට වහින එක ගැන, හෙට පායන එක ගැන අපිට මැදිහත් වෙන්න බෑ. ස්වභාවික සංසිද්ධිවල ලක්ෂණය තමයි අපිට මේ අත් දෙකෙන් මුහුදේ ගහන රැලි නවත්තන්න බෑ. අපිට මේ අත අල්ලලා හෙට ඉර පායන එක නවත්තන්න බෑ. සබා දහමේ හැටි එහෙමයි. අපේ හිතත් ඒ නිසාම පේනවා සබා දහමේ කොටසක්. අපිට මේක අත තියලා නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. මේකේ හටගැන්ම, මේකේ පැවැත්ම, මේකේ Nirodha, ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද? මේ හිත කියන්නේම සබා දහමේ කොටසක් කියන එක. මේක සබා දහමේ කොටසක්. එතකොට මේ කාලගුණය નિરાයාසයෙන්ම සමතුලිතතාවයක පවතිනවා නම්, සබා දහම નિરાයාසයෙන්ම සමතුලිතතාවයක පවතිනවා නම්, හිත කියන්නේත් සබා දහම නම්, ඔබේ හිතත් මම යෝජනා කරනවා નિરાයාසයෙන්ම පවතින්නේ කොතනක කියලාද? සමතුලිතතාවයක. හිත කවදාවත් අසමතුලිතතාවයක පවතින්න බෑ. මොකද ඒක සබා දහම නිසා. යමක් අසමතුලිත වෙන්නේ ඒක કૃતિම නම් විතරයි. ඒ કૃતિමව කරපු නිර්මාණයක් අසමතුලිත වෙන්න පුළුවන්. ස්වභාවික නිර්මාණ හැමදාම සමතුලිතතාවයේ පවතින. පැහැදිලිද? ඒ නිසා ඕගොල්ලන්ගේ හිත හැමදාම තිබුණේ සමතුලිතතාවයක. දැන්
සමහර ඉගෙන ගන්න ළමයි මට ඇවිල්ල කියනවා. හාමුදුරුවනේ ඒ දවස්වල මට මෙහෙම කියන එක මෙහෙම මතකයි. දැන් මට මෙහෙම කියන එක මෙහෙම අමතකයි කියන. ඒක තමයි සමතුලිතතාවය. මෙහෙම කියන එක මෙහෙම මතක තියෙන එක හැමදාම තියෙනවා නම් එතන තියෙන අසමතුලිතතාවය. පැහැදිලිද? සමතුලිතතාවයක යමක් පවතින්න නම් ධන පැත්ත තියෙනවා නම් අනිවාර්යෙන් ඍණ පැත්තක් තියෙන්න ඕනේ. ධන විතරක් නම් හිතේ වැඩ කරන්නේ ඒ හිත සමතුලිත හිතක් නෙමෙයි. එහෙම හිත කවදාවත් පවතින්නේ නැහැ. මොකද සෝබාදහම කවදාවත් ඒ විදිහට නොපවතින නිසා. එතකොට කවුරු හරි මේ විපස්සනාව නාමයෙන් සත්‍ය ගවේෂණයේ නාමයෙන් භාවනාව නාමයෙන් අද මේ දවස් 3 වෙලාවෙ වෙන්න. ඕගොල්ලෝ නම් මේ දවස් 3 තුල හිත සමතුලිත කරන්න උත්සාහ කරා නම් ඒක නිකන් ගඟට ඉනි කැපුවා වගේ තමයි. ඒක කරලා වැඩක් නැති දෙයක්. ගඟට ඉනි කැපුවා කියන උදාහරණ නැවැරදි. ඒක නිෂ්පල දෙයක්. මොකද નિરાයාසයෙන්ම ස්වභාවිකව සමතුලිත වෙලා තියෙන හිතක් ඕගොල්ලන්ට සමතුලිත කරන්න ඕගොල්ලෝ සමතුලිත කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕගොල්ලෝ ඒකට අනවශ්‍ය මැදිහත් කිරීමක් කරන හැම අවස්ථාවකම ඔබ හිත සමතුලිත කරනවා නෙමෙයි මොකද්ද කරන්නේ? අසමතුලිත කරනවා. පැහැදිලිද? දැන් අපිට ඕන නම් මේ ස්වභාවික පරිසර පද්ධතිය මේ ගහකොළ අපිට පුළුවන් કૃත්‍රිමව කපලා දාලා කාන්තාරයක් නිර්මාණය කරන්න. අපිට පුළුවන් මැදිහත් වෙලා අසමතුලිත කරන්න. නමුත් ස්වභාවිකව කවදාවත් ඒක අසමතුලිත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කවුරු හරි විපස්සනාව මා නාමයෙන් ඒ හිතට මැදිහත් කිරීමක් කරනවා නම් ඒක වෙනස් කරන්න දඟලනවා නම් අන්න ඒකම තමයි අසමතුලිතතාවය. පැහැදිලිද? මොකද ඕක નિરાයාසයෙන්ම තියෙන සමතුලිතතාවයක නිසා. ඒක දැකලා තමයි මුනිවරු ත්‍රිලක්ෂණයක් කියන එක දේශනා කරන්නේ. ත්‍රිලක්ෂණයේ පළවෙනිම එක දේශනා කරන්නේ අනිත්‍ය. අනිත්‍ය කියන හේතුව නිසා, අනිත්‍ය කියන ස්වභාවය නිසා, ලක්ෂණය නිසාම තමයි සෝබාදහම සමතුලිතව පවතින්නේ. හැමදේම අනිත්‍ය වෙලා යනවා. මේ වැස්ස, මේ හුළඟ හෙට අනිත්‍ය වෙලා යනවා. ඊට පස්සේ පය ඇවිල්ල අවුව හෙට අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය නොවි කවදාවත් යමක් සමතුලිතව පවත්වන්න බෑ. අනිත්‍ය නොවුනොත් එතන තියෙන අසමතුලිතතාවය. මේ සියල්ල සෝබාදහම, සෝබාදහමේ පැවැත්ම, සෝබාදහම තුල සියලුම පාර්ශවයන්, ගහකොළ, සතාසියුපාව, මිනිස්සු, මිනිස්සුන්ගේ හිත් සියල්ල සමතුලිතව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානම ලක්ෂණය තමයි, වැදගත්ම ගුණාංගය තමයි අනිත්‍යතාවය කියන්නේ. පැහැදිලිද? එනිසා ඔයගොල්ලෝ අනිත්‍යතාවයට පින් දෙන්න ඕනේ. අනිත්‍යතාවය නොතිබ්බොත් මේක සදහටම අසමතුලිතතාවයක තමයි පවතින්නේ. නමුත් කුමක් හෝ කර්මයකට අපිට අනිත්‍යතාවයේ දෙස බලන්න පුරුදු කළා තියෙන්නේ මේ විදිහට නෙමෙයි. අපි අනිත්‍යතාවයේ තේරුම් අරන් තියෙන්නේ මේ විදිහට නෙමෙයි. අපි අනිත්‍යතාවයේ තේරුම් අරන් තියෙන්නේ මොකද්ද? අජපල් නුගරුකක් විදිහට නේද? ගණ්ඩ දෙයක් නැති හත්වලාමෙන් ගහපු කලාබරයක් විදිහට තමයි අනිත්‍යතාවය දැකලා තියෙන්නේ. අනිත්‍යතාවය කියන්නේ ආශිර්වාදයක් මිස සාපයක් නෙමෙයි. දැන් හිතන්නකෝ එකම ජෙනරේෂන් එකක් සදහටම හිටියොත් ඈ අපි දන්නවනේ අපේ ගෝංකන් ටික, අපි දන්නවනේ අපේ තියෙන මුඩු ගති ටික, අපි අපේ හොඳක් දන්නවා, අපේ නරකක් දන්නවා. දව හිතන්න ඔයා දිගටම ඉන්නවයි කියලා. මොන කර්මයක්ද මේ පෘථුවියට? එකම ජෙනරේෂන් එකක් සදහටම හිටියොත් මේ පෘථුවියට සාපයක් කියේක. ඒක වාසනාවක් නෙමෙයි. ඇයි? මතය වෙනස් කරන්නෙම නැහැනේ. නේ? අටපට්ටම හැමදාම අටපට්ටමම තමයි. පොඩ්ඩක්වත් රුවිතට හදන්න බෑ අටපට්ටම. අටපට්ටමක් රුවිතට හදන්න මේ අටපට්ටම අටපට්ටම විදියට හදන ජෙනරේෂන් එක මැරෙන්න ඕනේ. උන් නැෂ්ට වෙන්න ඕනේ. කියන්නේ අපි මැරෙන්න ඕනේ. අපි මැරුනේ නැති වුණොත් කවදාවත්
මේකෙ භාග්‍යයක්, සෞභාග්‍යයක්, දියුණුවක්, ප්‍රවර්ධනයක්, ප්‍රගතියක්, ශිෂ්ටාචාරයක් සිද්ධ වෙන්නේ. හැම ශිෂ්ටාචාරයක්ම සිද්ධ වුණේ අනිත්‍යතාවය නිසා. ඔගොල්ලෝ දන්නවා ඔය පොඩි කාලේ 7 වසර ඉඳන් අර සමාජ අධ්‍යයනය කියලා විෂයක් ඉගෙනගෙන තියෙනවා. මුලින්ම තිබුණා කියන්නේ මොකද? දඩයන් යුගයේනේ. දැන් හිතන්නකෝ දඩයන් යුගයේ හිටපු එවුන්ම දිගටම ඉන්නවයි කියලා. එහෙනම් අපි අදත් දුන්නකෝ ඊතලෙක වරන් මේ කැලේ යනවා. අපි අදත් දුන්නකෝ ඊතලෙක වරන් කැලේ යනවා. අර ගලක් අයිනේ පල්ලේ ලෙනක රෑ ගත කරනවා. කොලාතු හඳන් ඉන්නවා. හිතන්නේ මේ ජෙනරේෂන් එක හැමම තිබුණා කියලා. ඔගොල්ලෝ හිතන්නේ කොහොමද? ඉතින් අනාගතයට සාපේක්ෂව තව අවුරුදු 1000කට 2000කට සාපේක්ෂව අපි ඉන්නේ දඩයන් යුගයේ තමයි. අනිවාර්යයෙන්ම තව අවුරුදු 2000කට පස්සේ අපේ પરම්පරා 10ක් 15ක් ගියාට පස්සේ උන් අපේ ෆොටෝස් බලලා අපි මේ හදපු දේවල් බලලා අයියෝ මුන් මෙහෙමද ජීවත් වුනේ කියලා. එහෙම තමයි අනිවාර්යයෙන්ම කියන්නේ. අපෝ මුන් මෙහෙමද ජීවත් වුනේ කියලා. පැහැදිලිද? ඒ නිසා අනිත්‍යතාවය කියන්නේ හැම දෙයකම සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. මොකද සමතුලිත නොවන පද්ධතියක් කවදාවත් පරිණාමය වෙලා විශිෂ්ට පැත්තට යන්නේ නැහැ, නෂ්ට පැත්තට යනවා මිස. පැහැදිලිද? ඒ නිසා මේ පෘථුවිය විතරක් නෙමෙයි මේ සමස්ත විශ්වයම අනිත්‍යතාවය කියන මූලධර්මය තුල සමතුලිතතාවයක තමයි පවතින්නේ. ඒක වෙනස් කරන්න අපි දරන හැම උත්සාහයකම අපි සිද්ධ කරන්නේ ඒ සමතුලිතතාවය විනාශ කරනවා මිසක් අසමතුලිත වෙනවා මිසක් සමතුලිත වෙනවා නෙමෙයි. ඉතින් ඕගොල්ලොන්ට මොකද පේනවා? මේ විපස්සනාවේ දවස් ගාණක් ගත කරා නම් මම දැක්ක අපේ අර අවුරුදු 18 කියන. වාගේ නම් මොකද්ද? බෝඹුල මොන නම? මේනත් නේ. මේනත්ගේ පොත මෙතන තිබ්බද? දැන් බලන්න. අදත් මට වෙනදා වගේම ගොඩක් දේවල් ඔලුවට ආවා භාවනාව කරද්දී. නමුත් මේ තාක් දුරට ඒ සිතුවිලි ටික සීමා කිරීමට මට හැකි වුණා. දැන් අර ආපු එක තමයි සබාදහම. දැන් මෙයා උත්සාහ කරනවා සීමා කරන්න. මෙනත්ට වඩා ඒක ලස්සන්ට විස්තර කරපු තව පොතක් තිබුණා. මෙනත්ගේ මම නිරීක්ෂණය කරද්දි දැක්කා ටික වෙලාවක් අපි උත්සාහ කරොත් අපේට එන හිතුවිලි සීමා කරන්න වැඩි වෙලාවක් පරයන්කේ ඉන්න බෑ. අනිවාර්යෙන් නැගිටලා ගිහිල්ලා ජනේලයක් ගාව ඉඳන් බලන් ඉන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? තව පොතක තිබුණා මේ ලස්සන ඔළුවරි දෙන්න ගත්ත එක්කෙනා කවුද? ආ හරි ඉන්නේ සමීර. සමීරගේ පොත මෙතන තියෙනවා. කොයි එකද? මේකද නේ? මේ වගේ එකක්ද? මේකත් නෙමෙයිනේ. ආ ඒක තමයි. ආමේති. ආයෙත් අහලා. නාද භාවනාව සමග හරි උපන් දිනේකුත් මතක් වුණා මතක් වුණා. ලිලික් කුඹර කැම්ප් එකේ භාවනාව මතක් වුණා. ඒක හොඳට වැඩෙන්නේ නැති. හරිද? මම කියන්නම් වැඩි වුණා කිව්වා වගේ. සියලුම වැඩුණා කියලා හිතන් ඉන්නවා. වැඩුණා නෙමෙයි ඔය වැඩුණා කියලා හිතන් ඉන්නවා. සියලු සිතුවිලි බ අඳුනාගත්ත ටික වෙලාවක් යනවා. gedara vesak light දාන්න නැති ආනාපානසතිය වැඩුවා. ලොකු ඔළුවේ රිදීමක් දැනෙනවා ඒ වෙලාවට. ආනාපානසතිය වැඩුවා. ලොකු ඔළුවේ රිදීමක් දැනෙනවා ඒ වෙලාවට. මම දන්න ආනාපානසතිය වඩනකොට ඔළුවේ රිදෙන්නේ. එතන ඔගොල්ලෝ ඔයා ආනාපානසතිය වවිතරක් නෙමෙයි ගොඩ දෙනෙක්. ඔය ආනාපාන සතිය නෙමෙයි වඩන්නේ. ආනාපාන සමාධිය. ආනාපාන සමතේ. සමාධිය නෙමෙයි ආනාපාන සමතේ. ඒක Hindu වල තියෙන ප්‍රාණයාම කියලා. ඔය වඩන්නේ ඒක. බෞද්ධ දර්ශනයේ තියෙන ආනාපාන සතිය. මිසක් ආනාපාන සමතේ නෙමෙයි. ඒ කියන්නේ ඔය ක්‍රමේදී අපි උත්සාහ කරලා දැන් සෝබා දහමේ හැටි තමයි හුස්ම දැනෙනවා හුස්ම දැනෙන්නේ නැහැ ඊට පස්සේ හුස්ම දැනෙනකොට හුස්ම කෙටි වෙනවා හුස්ම දීර්ඝ වෙනවා හුස්ම නොදැනෙනකොට කෙටිද දීර්ඝද කියලා මොකක්වත් දැනෙන්නේ නැහැ ඊට පස්සේ හුස්ම උණුසුම් වෙනවා සීතල වෙනවා ඕක තමයි ආනපානයේ ස්වභාවය ආනපානය අනිත්‍යතාවයට ලක් වෙනවා ආනපානය අනිත්‍යතාවයට ලක් වෙනවා ඒක තමයි ආනපානයේ හැටි හුස්මේ හැටි
නමුත් කෙනෙක් උත්සාහ කරනවා එකම විදිහට හුස්ම දැනෙන්න. මට වෙන කිසිම දෙයක් වෙන කල්පනාවක් එන්න ඕනේ. මට හුස්ම ඉහළට පහළට ඉහළට පහළට දැනෙන්න ඕනේ කියලා හිතනවා. අන්න දැන් මොකද කරලා තියෙන්නේ? ආනපානය කියන එක මේ ආශ්වාස ප්‍රාශ්වාස කියන එක සමතුලිතතාවයේ පවතින්නේ ඒක සිද්ධ වෙනවා. සමග තියෙන විඥානය සමතුලිතතාවයේ පවතින ඒක සිද්ධ වෙනවා. ඒක නොදෙනී යනවා. සිද්ධ වෙන එක වෙනස් වෙනවා. ඒක තමයි මේ සබදාහම. නමුත් අපි කෘතිමව මැදිහත් වෙලා අපි උත්සාහ කරනවා එක තැනක එක නතර කරන්න. එක තැනක එක නතර කරන්න ආපු ගමන්ම ඔබ සමතුලිතතාවයෙන් මිදෙනු. අසමතුලිතතාවයේ ලක්ෂණය තමයි ඔළුව රිදෙන. එනිසා මතක තියාගන්න, භාවනාවක ඕගලන්ට ආයාසයක්, අසහනයක්, හිසේ රුදාවක් දැනෙනවා නම් ඕගොල්ලෝ අසමතුලිතතාවයකට ගමන් කරනවා. ඒ කියන්නේ කෘතිම වෙලා. දැන් වඩන්නේ සතිය නෙමෙයි. ඕක වරදවා වටහා ගන්න ප්‍රධාන හේතුවක් වුණා. ඒක මේ ඔය දැන් ආනාපාන සූත්‍රයේ ඔය වගේ සූත්‍රවල ආනාපාන සමාධියේ ඒක ලක්ෂණ ටිකක් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය වඩනකොට අපි එතන ආනාපාන සතිය ගන්නෙ මූල කමඨහනක් විදිහට විතරයි. යම්කිසි තැනක පටන් ගන්න එපේ මාර්ගයක් පටන් ගන්න මිනිහෙක්ට ඇත්තටම කිව්වොත් ලෝකෝත්තර මාර්ගයේ ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ. ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ. නමුත් මාර්ගයක් තියෙනවා. ඒක අමුතුම සරල රේඛාවක්. දැන් සරල රේඛාවේ නිර්වචනය මොකක්ද? සරල රේඛාවක් කියන්නේ ලක්ෂ දෙකක් අතර අඳින මොකක්ද කියන්නේ? කෙටිම දුර. ඒක තමයි සරල රේඛාවේ නිර්වචනය. හරි. එතකොට සරල රේඛාවක් පවතින ලක්ෂ දෙකක් තියෙනවා. ආරම්භයක් හා අවසානයක්. හැබැයි ලෝකෝත්තර මාර්ගයේ ආරම්භයක් හා අවසානයක් නැතුව මාර්ගයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද පේෂකාර දියණියගේ කතාව කියලා කතාවක්? අහලා තියෙනවද? පේෂකාර දියණියක් හිටියලු ජේතවනාරාමේ ළඟ. ඒ කියන්නේ පේෂකාර කියන්නේ එයාගේ තාත්තා සන්නාලිය ටේලර් කෙනෙක්. දුවත් ඇඳුම් මහනෝ. ගෙදර ඇඳුම් මහනෝ පොඩියට. මේ පේෂකාර දියණිය දවසක් තමන් ඇඳුම් මහන තැන ඉඳන් වැඩ ඇරිලා ගෙදරට යන ගමන් අනිකමට අද බණ අහන්න යන්න ඕනේ කියලා ජේතවනාරාමයට ගියා. එතකොට ජේතවනාරාමේ හරි කොයි හරි ස්නනක ගෞතම බුදුහාමුදුරුවොත් එක්ක තවත් හරි උගත් අය මහ ලොකු සෝවාන් සෝතප්පන්න කගේ හිතන් හිටපු ඒ උන් ටිකක් වෙන්නේ නැති වාඩි වෙලා ඉන්නේ නැති අර පර ශුන්්‍යතාවය කතා කරන සෙට් එකක් ඉන්නේ නැති. පේෂකාර දියණිය කවුද කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. බුදුහාමුදුරුවෝ ඇහුවා, "නුඹ කොහි සිට ආවේද?" "නොදනිමි ස්වාමීනි" කිව්වා. "කොහි යන්නේද?" "නොදනිමි ස්වාමීනි" කිව්වා. දැන් අර ගමේ උන්ට ඌරුජවල මොම දන්නවා මේ ටේලර් ෂොප් එකේ ඉඳන් මේ ගෙදරට යන්නේ කියලා. කොහි සිට ආවේද කිව්වම කියන්නේ නැහැ ටේලර් ෂොප් එකෙන් ආවේ කියලා. කොහෙද යන්නේ කියලා අපොම කියන්නේ නැහැ ගෙදර යන්නේ කියලා. මෙයා කිව්වේ මොකද්ද? "කොහි සිට ආවේද?" "නොදනිමි ස්වාමීනි." "කොහි යන්නේද?" "නොදනිමි ස්වාමීනි." අන්න ලෝකෝත්තර මාර්ගය. හැබැයි යනවා. ඒ පේෂකාර දියණිය වගේ තමයි මේක යන්න ඕනේ. හැබැයි එහෙම මේක පටන් ගන්න බෑ. ඒ මාර්ගයෙන් පටන් ගන්න බෑ. කාටවත් බෑ. අන්න ඒ පටන් ගන්න තැනකට තමයි බුදුහාමුදුරුවෝ දුන්නේ ආනාපාන සතියේදී මූල කමඨහන විදියට හුස්ම රැල්ල. ඉතින් ඔබ වරදවා වටහා ගත්තා. වරදවා වටහාගෙන දැන් මේක දිගටම තියෙන්න ඕනේ කියලා හිතුවා. එතකොට ඒක ටක් ගාලා ආනාපාන සමතේ වෙනවා. ආනාපාන සමතේ වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දන්නවා යාන එතන මූලකමට අහන දුන්නට පස්සේ හිතේ තියෙන ස්වභාවයක්. ද්වේදා විතක්ක සූත්‍රේ විස්තර කෙරෙන ස්වභාවය. හරිද? මේ සූත්‍ර ඔක්කොම ගත්තම මේ හැම එකක්ම කෙමිස්ට්‍රි එක ලියන්න පුළුවන්. ද්වේදා විතක්ක සූත්‍රයේ තියෙනවා අපි යමක් විහිංසා විතක්කම නම් කල්පනා කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු හාට හරි හානි කරන ආකල්ප නම් කල්පනා කරන්නේ. අපිට දිගටම નિરાයාසයෙන්ම පහළ වෙන්නේ මරන්න, කඩපන්න, කොටන්න, විනාශ කරන්නම තමයි. ඊර්ෂ්‍යා කරන්න. ඔය ලක්ෂණේම තියෙනවා. ඉතින් හිතේ ස්වභාවික ලක්ෂණයක් ඒක. අපි නිතර නිතර කල්පනා කරන්නේ මොකද්ද? ඒක දිගටම රිපීට් වෙනවා. ඕනනම් තව එකක් ඉන්නේ. ඒක වෙන්නේ අනන්තර සමානතර ප්‍රත්‍යයෙන්. දැන් ඔයගලන්ට ඔය සින්දුවක්
මතක් වුණා මේක හැමදිස්සම ආයි 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 වෙන්නේ නැද්ද? ආයි ආයි ඒ සින්දුව මෙනවා ඉවසන්නේ නැහැ. මොකටද බං මේක? මට මතක් ටොයිලට් ගියාමත් මතක් වෙනවා. අර මට මතකයි රැට්ට කියලා එකෙක් දාලා තිබුණා, අර මංගල මුදු මාල වලලු කියන එකට පොඩි වීඩියෝ එකක් මිනිහට. ඔය මතකනේ ඒක ටොයිලට් එකේදීත් මතක් වෙන. ඒ අනන්තර සමනන්තර ප්‍රත්‍ය මේ හිතේ තියෙන තව ලක්ෂණයක් තමයි අර නිතර නිතර දෙන එක දිගටම යනවා. ඒ දිගට යන්නේ අනන්තර සමනන්තර ප්‍රත්‍යේ. එතකොට අපි ආනපානේ මූල කමටහන කරගත්තම ඒක නිකන් හරියට එක ආකල්පයක් නිතර දෙනවා වගේ වෙනවා. ඒක දෙනකොට අනන්තර සමනන්තර ප්‍රත්‍ය වැඩ කරලා ඒක වෙන්න ඕන නිසා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ. ඒක වෙනවා. ඉතින් මොනා කරන්නද? බුදුණත් හිත වැඩ කරන විදිහ නවත්තන්න බෑනේ. එහෙම තමයි වැඩ කරන්නේ. හරිද? මූල කමටහන දීපු ගමන්ම ඒ මූල කමටහන කියන්නේ ද්වේදා විතක්ක සූත්‍රය අර අපි නිතර ෆීඩ් කරන එක බවට පත් වෙනවා. ෆීඩ් කරන එක ආයි 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 රිපීට් වෙනවා. රිපීට් වෙන්නේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය නිසා. ඕක ආයි ආයි රිපීට් වෙනකොට තමයි ආනපාන සමාධිය එන්නේ. ආනපාන සමාධිය එන ආතල් තමයි ඒක. ඒක ආතල්. ඉතින් ආතල්කට ආතල් කියන්නේ මේ. ඒක වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හුස්ම රැල්ල විතරක් දැනෙනවා. හරිද? සම්පූර්ණ ඇඟම රිලැක්ස් වෙලා සම්පූර්ණ හුස්ම රැල්ල විතරක් දැනෙනවා. දැන් ඔය දේවල් ඒව වඩන මිනිස්සු කියෝගත්ත විදිහ ඇරදී මිනිස්සු හිතුවා ඒක තමයි වෙන්න ඕනේ කියලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක වෙන විදිහ. ඒක ස්වභාවික රිද්මය. ඒක හොඳටම පේනවා බුදුහාඳුරෝ ආනාපාන සතිය විස්තර කරනකොට. විස්තර කරන දීගංවා අසසන්තෝ දීගං රසසාමීති පජානාති නේ. එහෙම තියෙන කියන්නේ ආනාපාණය එහෙම දැනෙනකොට ආයෙත් වෙනස් වෙනවා. එහෙම එක දිගට එහෙම තියෙන්නෙත් නැහැ. දිග හුස්ම රැල්ලවල් දැනෙන්න පටන් ගන්නවා. ඒක එන්න කෙටි වෙන්න පටන් ගන්නවා. ආනපාන සමාධියේදී මම මේ කියන්නේ ආනපාන සමාධියේ හුස්ම විතරක් දැනෙන්න ගත්තට පස්සේ ඒක දිග හුස්ම රැල්ලවල් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ දිග හුස්ම රැල්ලවල් දැනෙන්නේ කෙටි හුස්ම රැල්ලවල් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම රැල්ලත් එක්ක උණුසුම දැනෙන්න පටන් ගන්නවා. ඒ සීතල නම් සීතල දැනෙන්න පටන් ගන්නවා. හරි? ඔහොම ඒ ආනපාන සමාධිය ඇතුළත් වෙනස්කම් සිද්ධ වෙනවා. එක්තරා අවස්ථාවක ආනපානේ නොදැනී යනවා. එතකොට මිනිස්සු බය වෙනවා. මම මලාද කියලා. හරිද? ආනපාන සමාධියේ ලක්ෂණයක් ඒක. එහෙම වෙනවා. දැන් ඕක විස්තර කරා. දැන් විස්තර කරපම හිතුව මේ බුදුහාඳුරෝ මේ මැජික් එක පෙන්වන්න තමයි මේක කරේ කියලා. නෑ, ඒකට නෙමෙයි පෙන්වන්නේ. මූල කමටහනක් විදිහට දුන්නේ මේ ස්වභාවික රිද්මය තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගන්න. තේරුම් ගන්න තියෙන්නේ අනිත්‍ය. ඒ කියන්නේ අපි කොච්චර එකක් තියාගන්න උත්සාහ කරත් ඒක තියෙන්නේ නැහැ කියන එක. මොකද මේක ස්වභාවික සමතුලිතතාවයක පවතින්නේ. ස්වභාවික සමතුලිතතාවය පවතින්නේ අනිත්‍ය ලක්ෂණය නිසා. ඔයා ඕන එකක් දිගටම තියන් හිටියොත් ඒක අනිවාර්යයෙන්ම නැති වෙලා යනවා. ආනාපානසතිය වඩන්න කිව්වේ අනිත්‍යතාවය තේරුම් ගන්න. හැබැයි අපි ඔක නිකන් කෙස් ගහක වෙනස තියෙන්නේ. සමතේ විපස්සනාවේ කෙස් ගහක වෙනස තියෙන. ටක් ගාලා කෙස් ගහපයි. පැනලා අපි උත්සාහ කරනවා එක තැනක තියන්න. අර තව එක්කෙනෙක් ඒක ලස්සනට ලියලා තිබුණා. අර ගෙම්බගේ සද්ද ආයි ඇහෙයි කියලා බලන් ඉන්නේ කවුද? ආර්යා. ඔයාද? ඔක්කොම අන්න හරියට. පාරක් ගෙම්බෙගේ සද්දයක් ඇහුණලු. ආයි ගෙම්බගේ සද්ද එනකන් බලන් හිටියලු. අන්න පැන්න පිට පැන්න. එකපාරට ගෙම්බෙක් ඒ සද්ද පිට කරන්නේ මුළු සංසාරෙටම එකපාරයි. ඒ ගෙම්බටවත් ඒ කලින් නිකුත් කරපු සද්ද ආයි දාන්න බෑ. මේ මුළු සබහාදාමේ පැවැත්ම නිකන් හරියට ගලන ගඟක් වගේ. එකම වතුරට ගලන ගඟක එකම වතුරට දෙපාරක් අත දාන්න බෑ. නමුත් අපි ආයෙත් ඒක තියෙන්න ඕනේ කියලා හිතන. ආයෙත් ඒක තියෙන්න ඕනේ කියලා හිතනවා. එහෙම තියෙන්නේ නැහැ. ඇත්තම කිව්වත් ආනාපාන සමතය තුලත් ඇත්තටම සමතයක් නැහැ. හෙකම හුස්ම රැල්ල යාට කවදාවත් ආයි දකින්න වෙන්නේ නැහැ. ඒක ආසන්න වශයෙන් සමාන නිසා අපිට සමානයි කියලා හැඟෙනවා විතරයි. අපි එච්චර සිහිය දියුණු නැහැ ඒ අතර තියෙන සියුම් වෙනස දකින්න. එකම හුස්ම රැල්ල ඕගලන්ට කවදාවත් ආයි සංසාරේ ආයි ගන්න බෑ. අනන්ත සංඛ්‍යාවක් හුස්ම රැලි තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙහෙම හුස්ම අරන් පල්ලෙහාට දැම්මම ආයි සංසාරේ ඒ හුස්ම රැල්ල ආයි එන්නේ නැහැ.
පැහැදිලිද? ඇත්තටම සමතය කියන්නේ මහා මුලාවක්. සමතය කියන්නේ අර තියෙනවා වගේ පේන එකක්. ඒක නිකන් හරියට අර ගිනි බෝල කරකවනයි ඉන්නේ. මෙහෙම කරකවනකොට එක ලණුවක කෙලවර එක ගිනි බෝලයක් දාලා එයා කරකවනකොට අපිට පේන්නේ තනි ගිනි වළල්ලක් වගේ. ඒ අපිට පේන එකක් විතරයි. ඒක මායාවක්. පැහැදිලිද? ඒ නිසා මේ මායාව අපි දිගට පවත්වන්න උත්සාහ කරනකොට අනිවාර්යෙන් ආයාසයක් එනවා. ඒ මොකද අපි සමතුලිතතාවයෙන් අසමතුලිතතාවයට දැන් යනවා. මාරු වෙනවා. කෘතිම වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ මේ වාර්තා කියවද්දී මට තේරුණ එක තමයි ඒ අපේ හිතේ තියෙන ඒ කැමැත්තක්. එතකොට කාට හරි කෙනෙක්ට මෙතන ආයාසයක් ඔළුවේ කැක්කුමක් දැනෙනවා නම් ඒ දැනින්නේ එක තැනක පවත්වන්න උත්සාහ කරන නිසා. පැහැදිලිද? ඒ නිසා තමයි මම හැමතිස්සෙම උපදෙස් දෙන්නේ නැති එක හොයන්න එපා, තියෙන එක බලන්න කියලා. හැමතිස්සෙම එකම දේ අපිට ඇහෙන්න ඕනේ නැහැ. දැන් අපිට එක වෙලාවක හුස්ම දැනෙන්න පුළුවන්. ඊළඟ වෙලාවට සුළඟ දැනෙන්න පුළුවන්. ඊළඟ වෙලාවට කඩල තම්බනව දැනෙන්න පුළුවන්. ඊළඟ වෙලාවට කව්පි තම්බනව දැනෙන්න පුළුවන්. ඊළඟට පල්ලෙ හැමුණා හරි පොළොව ගහනව දැනෙන්න පුළුවන්. ඊළඟට වෙලාවට හුළඟ දැනෙන්න පුළුවන්. ආයෙත් වැස්ස දැනෙන්න පුළුවන්. අන්න නියම සමාධිය. තියෙන එක. ඔන්න ඕක හොයාගත්ත මිනිහට මුළු ජීවිතේම භාවනාවක් වෙනවා. පැහැදිලිද? එයාට භාවනාවේ කිසිම ආයාසයක් නැහැ. පැය ගණන් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අනිත්‍යතාවය තේරෙන්න ඕනේ ටික ටික. මේක කවදාවත් එනකොට අපේ හිත පෙන්වන නෑ නේ එකක හිටියානම් හොඳයි කියලා. ඒ තමයි අපේ නিত্য සංඥාව. හොඳට මතක තියාගන්න. ඔගොල්ලෝ භාවනාවේ ලැබපු අත්දැකීමක් හෝ හොයන දෙයක් ආයෙත් බලාපොරොත්තු වෙන්නේ හිතේ නিত্য සංඥාව නැෂ්ට විදියට හරි ඉතිරි වෙලා තියෙන නිසා. ශේෂ විදියට හරි පවතින නිසා. ඒක තමයි නিত্য සංඥාව. ඒක තමයි අපි ඉන්න අනවබෝධය. මේ ලෝකේ පවතින අනිත්‍යතාවයේ පමණයි. පැහැදිලිද? ඉතින් ඔන්න ඔහොමයි අපි සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියන එක හොයාගන්නේ. අපි ඒකත් එක්ක බලමු ඕගොල්ලෝ මොනවද මේ ලියලා තියෙන්නේ කියලා තව එක එක කෙනා. මේ පොත කනිෂ්ක රංජී. හොඳට ලියලා තියෙනවා. මම ඒක කියන්නේ මෙහෙම විස්තරාත්මකව ලියන්න. දැන් මම ගොඩක් දැක්කා. ගොඩ දෙනෙක් එහෙම විස්තරාත්මකව ලියලා තිනවා කීප දෙනෙක් කම්මැලි කමට එහෙම විස්තරාත්මකව ලියන්නේ නැහැ. සමහරට දන්නේ නැති කම නිසා වෙන්නත් පුළුවන්. දැන් මෙයා හරිම මේ කියන්නේ පළවෙනි පාරට මේ වැඩසටහනට ආපු කෙනෙක් මට දන්න විදියට. නමුත් එයාට දැනෙන දේ, එයාට හිතෙන දේවල් ඔක්කොම ලියලා තියෙනවා. අන්න එහෙම තමයි මේවා ලියන්න ඕන. හබන් ප්‍රථමව ශරීරය නිශ්චලව තබා සිටිය අතර ඒ අතරට නින්දට වැටුණු බව දැනුනේ නිකට පහළට කඩා වැටුණු නිසා. වැලමිට ළඟ ඉතාමත් දැඩි වේදනාවක් දැනුණු අතර අත කෙලින් කිරීමට දැඩිව අවශ්‍ය විය. නමුත් එය ගණන් නොගෙන සිටියා. ශරීරය තුළට දැඩිව අවධානය දෙන අතරම දකුණු අත මා නොදැනුවත්වම පහළට වැටුණා. ඒ විදිහට වෙච්ච දේවල් විස්තරාත්මකව ලියලා තියෙනවා. මේ ලියනකොට වාක්‍ය කඩන අතර 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 කියලා එකතු කරන්න එපා. වාක්‍ය හරි දිගයි. කෙටි වාක්‍ය ලිව්වම හරි ලේසි තේරුම් ගන්න. ඒක ඉතින් අර භාෂා කේස් එකක් නේ. නමුත් විස්තරේ හරියට ලියලා තියෙනවා. මේ ජීඑල් පීරිස්ත් ලියන්නේ මෙහෙම තමයි. ජීඑල් පීරිස්ගේ පොතක් ගත්තම මේ එක තනි වාක්‍යයක් ලියන්න මනුස්සයට ඡේදයක් විතර යනවා. හැබැයි හොඳයි. ඒ විදිහට තමයි විස්තරාත්මකව ලියන්න ඕනේ. දැන් මේ හිසරගේ වේදනාව තියෙනවා කියලා. කොහෙද වේදනාව තියෙන්නේ? ආ? කකුලේ. ඊටවා මේ වේදනාව තියෙනකොට මම මේ කියන භාවනාව කරන්න මාරම ලේසි. එතෙන් තියෙනවනේ ඒක. මොකද මේ තියෙන දේ බලන්න කියපුවම ගොඩක් අයට ගැටලුව වෙන්නේ සමහර වෙලාවට තියෙන එකේ තීව්‍රතාවයේ මදි නිසා පේන්නේ නැහැ. ඇස්පෙනීම දුර්වලයි. හරිද? හැබැයි වේදනාව කියන්නේ හොඳට තීව්‍රව දැනෙනවා. එතකොට වේදනාවක් කියන්නේ මේ විපස්සනා වඩන කෙනෙක්ට වාග්යක්. ඇයි ඒක හොඳටම දැනෙනවා? එහෙම නැති වුණොත් ඕගලන්ට මොකක්ද දන්නවද වෙන්නේ? මෙතන අනිත් වාර්තා පොත්වල තියෙනවා මූසල ගතියක් දැනෙනවා කියලා තියෙනවා. දැනිච්ච ඇතුස්සන් ලියලා තිබුණා. මූසල ගතියක්. හරි නිකන් ඒකාකාරී බවක්. දැනෙනවා. ඒ ඒකාකාරී බවක් දැනෙන්නේ දැන් එතන යමක් තියෙනවා.
ඒ තියන එක තීව්‍ර මදි. ඒක නිකන් සීනි නැති තේ එකක් වගේ. සීනි අර චුට්ටක් හැන්ද කෙලවරින් මෙහෙම අලලා දාලා තින. සීනි තියෙනවා. දැනෙන්න මදි. එතකොට අපි කියනවා තව හැන්දක් දාපන් කියලා. සීනි අඩු සීනි තේ බොනකොට එහෙමනේ වෙන්නේ. අඩු සීනි තේ එකක් හදන්න කියපම මුලින්ම දෙනවා. හැන්දේ අග්ග ඉස්සර ඇට දෙක තුනක් දාලා දාලා දෙනවා. එහෙනම් තව පොඩ්ඩක් දාපන්. ඇයි සීනි තියෙනවා දැනෙන්නේ. එහෙම වුණා මොකද දන්නවද වෙන්නේ? මහාන මූසල ගතියක් දැනෙනවා, ඒකාකාරී බවක් දැනෙනවා. පැහැදිලිද? ඒ වෙලාවටත් කෙනෙක් සතිමත් වුණොත් මේ මම කියපු කතාව නැති එක නෙමෙයි තියෙන එක බලන්න කියලා, එයාට පුළුවන් වෙනවා මේ මූසලකම බලන්න. පැහැදිලිද? ඉතින් මූසලකම නම් මූසලකම කියලා පිළි අරගෙන බලන්න. ඇයි මූසලකම දිහා බලන්න හොඳ නැද්ද? ඒකාකාරී බව දිහා බලන්න හොඳ නැද්ද? තියෙන එක බලන්න. තියෙන එක බලන්න. මේ වචනේ ඕන නළලේ කොටා ගන්න. තියෙන එක බලන්න. පැහැදිලිද? එහෙමයි මේ ඒකාකාරී භවෙන් බව අපි අධ්‍යයනය කරන්නේ. තේරෙනවද? බුදුහාමුදුරුවෝ ඕකට කියලා තියෙන්නේ පරමානන්දේ. ඒ ඒකාකාරී භව පරමානන්දේ කියලා තමයි දැකලා තියෙන්නේ. ඒක පරමානන්දේ විදියට ගත්තේ නැති වුණාම, يعني ඒක දිහා බලන්න අපිට ශක්තියක් නැති වුණාම ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එහෙම්මම නින්දට. ඊට පස්සේ තමයි නින්දට. තේරෙනවද? ඒ සිතුවිලි පවතින වෙලාව හරි ඝනයිනේ. ඒක හරිම ෂෝක්. එතකොට බල බල ඉන්න පුළුවන්. ඇයි මිනිස්සු ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න ඔච්චර කැමති? ඇක්ෂන් ෆිල්ම් ඇඳුම් හොත් ඇයි ඔයගොල්ලෝ හිතන්නේ ඇයි ඔය හින්දි ෆිල්ම් වල ඇඳුම් ඔච්චර මාරු කරන්නේ? ඈ ඇයි හිතන්නේ අර මෙගා ටෙලිනාට්‍ය වල අච්චර කලර්ස් වැඩි? මෙගා ටෙලිනාට්‍ය තියෙනවනේ අර එක එක නම් කී කී බලන්නකෝ. කලර්ස් එහෙම නැචරල් කලර්ස් නෙමෙයි. ඒගොල්ලෝ අර ඒක අර VFX කරන කට්ටිය ඒක වෙනස් කරලා සාමාන්‍ය කහපාට දීප්තිමත් කහපාටක් බවට පත් කරනවා. ඒ සංඥා වැඩි කරනවා ඒගොල්ලෝ. සංඥා වැඩි වෙනකොට අර අපිට කම්මැලිකම පාළු ගතිය නැති වෙනවා. අපි ටක් ගාලා ඒකට පළ ගැටිය අර මේ ඉටිපන්දමට එනවා වගේ අපි ඒකට ගිනි කන වැටෙනවා. අපිව ගිනි කන වට්ටන්න තමයි මේ දේ කරන්නේ. ඒ නිසා තමයි චිත්‍රපටිවල චරිත මාරු වෙන්නේ, සෙග්මන්ට්ස් මාරු වෙන්නේ. එකම දේ වෙනවනම් එපා වෙනවනේ. ඒ සමහර වෙලාවට අර සමහර චිත්‍රපටි තියෙනවා හරි දිගයි වගේ දරනවා. ඒක මොකද අර එක ඉවෙන්ට් එකක් ඉක්මනට ඉවර වෙන්නේ. සංඥා මාරු වෙනකොට අපිට ඒකට හොඳ ටෙන්ෂන් එකක් ඇවිල්ලා අපි ඒකට ගිනි කන වැටෙනවා. හැබැයි මේ සතිමත් වීමේ වෙනකොට අපි හිත දිහා බලනකොට ඒක යම්කිසි ප්‍රතිඵලයක් එනවා. ඒ තමයි අපි ඒක බලාපොරොත්තු වෙන්නේ. මම අර කලින් කිව්වා වගේ සතිමත් වෙනකොට සිතුවිලි දිහා බැලෙනකොට සිතුවිලි වලට බැරි වෙනවා චිත්‍රපටිය දිගටම හදන්න. එතකොට මෙයාගේ චිත්‍රපටිය එන්න එන්න කෙටි වෙලා ඊට පස්සේ චිත්‍රපටියක් නැහැ. චිත්‍රපටියක් නැහැ. දැන් චිත්‍රපටි බලන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට කවදාවත් සැවෝය එකේ ගිහිල්ලා අර හී ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න බෑ. දැන් ඔයගොල්ලෝ කවදාවත් සැවෝය එකේ ටිකට් එකක් අරන් ගිහිල්ලා තියෙනවද? තියටර් එකකට ටිකට් එකක් අරන් ගිහිල්ලා තියෙනවද? ෆිල්ම් එකක් නැති වෙලාවට 10:30 ෂෝ එකටයි 7:30 ෂෝ එකටයි තමයි සෙනග ඉන්නේ. 10:30 4:30 6:30 ඔය ෂෝස් තුනට විතරනේ ඔයගොල්ලෝ දැකලා තියෙන සිනමා ශාලා ඉදිරියේ පෝලිං. ඇයිද 9:30 වලට මුකුත් නැද්ද? තියෙනවා. මොකක්ද තියෙන්නේ? හී ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ වෙලාවේ පෝලිං දැකලා තියෙනවද? කවුරුත් යන්නේ නැහැ. නිකන් ඇතුළට එන්න දෙනවා කිව්වත් යනවද? යන්නේ. ඒ වගේම තමයි අපි චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිතේ අර සතිමත් වෙනකොට චිත්‍රපටිය කෙටි වෙනකොට සහ චිත්‍රපටිය ඕෆ් වෙනකොට අපිට හරි අමාරුයි. පැහැදිලිද? ඇයි අපි හොයන්නේ මොකක්ද? නැති දේ හොයන්නේ. චිත්‍රපටිය නෑ නෑ කී කී එක හොයනවා. මම කියන්නේ තියෙන එක බලන්න කියලා. තියෙනවා. හී ස්ක්‍රීන් එකක් තියෙනවා. හී ස්ක්‍රීන් එකක් තියෙනවා. මුකුත් නැත්තේ නේ. අනිවාර්යෙන් තියෙනවා. දැන් වටත් නිින්ද යනවනේ. ඉස්සරට යනවනේ. නිින්ද යනවා. ඒ නිින්ද යන්නේ නිින්ද යනවා කියන්නේ නරක දෙයක් නෙමෙයි. දැන් උතන පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ. මට නිින්ද යන්නේ ඇයි? අපේ හිතේ අර චිත්‍රපටි බලලා පුරුද්දක් තියෙනවනේ. දැන් චිත්‍රපටි අමුතු චිත්‍රපටියක් දැන් ඔයාට පේන්න. පැහැදිලිද?
නින්ද යනවා කියන්නේ සතිමත් වෙලා කියන එකම තමයි. ඒ සතිමත් වෙනකොට තමයි සිතුවිලි වේගය අඩු වෙන්නේ. හැබැයි මම හැමදාම කියනවා වගේ ඒ නින්දට යන්නේ නැතු ඒ අතරතුර කාලය බැලුවොත් මේ විශ්වයේ පුළුල් පරාසයක් බලා ගන්න පුළුවන්. ඔය අතරතුර තමයි ඔගොල්ලෝ හිතා ගන්න බැරි වැඩිම කාලය තියෙන්නේ. ඒ නින්දට පෙර ඒ සතිමත් වෙන ෂණත්‍රය තුල විශාල අවකාශයක් තියෙනවා. ඕක ඇතුලෙන් තමයි අර බ්ලැක් හෝල් එක හරහා යන්නේ. ඒ බ්ලැක් හෝල් එක හරහා ගියාට පස්සේ මේ වගේම විශ්වයක් එහා පැත්තේ තියෙනවා. පැහැදිලිද? ඒ විශ්වය තුල ඕගොල්ලෝ දකින්න මේවා නැහැ. මේ හැඩතල නෙමෙයි තියෙන්නේ. හැබැයි මේ බ්ලැක් හෝල් එකට යන්න නැතුව ටග් ගාල එක එහා පැත්තේ පොඩි ඇඳක් තියෙනවා. කට්ටිය ඒකේ නිදා ගන්න. ඒ බ්ලැක් හෝල් එකේ දෙපැත්තේම ඇඳන් දෙකක් තියෙනවා. ඩබල් බෙඩ්. තේරෙනවද? ඉතින් මේ ඇඳන් දෙකක් ඇතුලෙන් හදපු ඉඳ තමයි මේකේ කර්මෙ තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට තමයි අපිට වීරිය අවශ්‍ය වෙන්නේ. ඒ වෙලාවට තමයි අපිට හිත ගැන සාවධානය තවත් වැඩි කරලා වීරිය අවශ්‍ය වෙන්නේ. මොකද මේ බ්ලැක් හෝල් එක හරහා ගියොත් දැන් ඔය විද්‍යාවෙත් විද්‍යාඥයෝ කියනවනේ උපකල්පනයක් තියෙනවනේ බ්ලැක් හෝල් එකක් හරහා ගියොත් එහා පැත්තේ තව විශ්වයක් තියෙනවා කියලා. ඒ වගේම විශ්වයක් තියෙනවා. ඒ තුල වෙනස් හැඩතල ගොඩාක් බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ආරි වසන්ත මහත්මනේ ඒකාකාරී බව දැනීම සමග පුටුවෙන් නැගිට. පැහැදිලිද? නැගිටින්න එපා. ඒ වෙලෙට තමයි වැඩිපුරම වීරය කරගන්න ඕනේ. මොකද ඒක ඒ තියෙන එක බලන්න. තියෙන්නේ ඒකාකාරී බව නම් ඒ දිහා බලන්න. පැහැදිලිද? ඒකට තමයි ලද දෙයින් සතුට වෙනවා කියන්නේ. නේ. සහ මේ දැන් මේ නයනිගේ හොඳ නිරීක්ෂණයක් තියෙනවා. ටිකකින් දැඩි වේදනාවක් දැනී කකුල වෙවුලන්නට පටන්ගත් අතර නමුත් ඉරියව්ව වෙනස් නොකර වේදනාවට අවධානය යොමු කරන සිටින විට වේදනාව නොදැනී ගියා. පැහැදිලිද? ඉතින් අන්න ඒක වෙන නිසා තමයි මම කියන්නේ පොඩි වේදනාවක් ආවා කියලා පර්යංකෙන් නැගිටින්න එපා කියලා. භාවනාව අතාරින්න එපා කියලා. පොඩි වේදනාවක් පොඩි කැක්කුමක් ආවා කියලා ඕකෙන් නැගිට්ටොත් මොකද ඕක අනිවාර්යෙන් නැති වෙනවා. පොඩ්ඩක් පොඩි කාලයක් ඉවසන්න විතරයි තියෙන්නේ. ඒක ඔයගලගේ ජීවිතේ කවදා හරි දවසක වැදගත් වෙන්න පුළුවන්. මොකද මරණීය වේදනාවක් එන වෙලාවක හරිද? අතප්පයක් කැපිලා වෙන් වෙච්ච වෙලාවක මොනා කරන්නද? නැගිටින්නද? බෑනේ. ඒ වෙලාවේ වේදනානුපස්සනාව කරන්න අනිවාර්යෙන් නැති වෙනවා. වේදනාවේ හැටි. වේදනාව කියන්නේ සංස්කාරයක්. සියලු සංස්කාර අනිත්‍යයි. ඒක දිගටම පවතින්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා පර්යංකයෙන් අපිව නැගිට්ටවන්න හිත පෙන්නනේ මායාවන් වලට අහු වෙන්න එපා. පොඩි කාලයක් තමයි අවශ්‍ය වෙන්නේ. කාලයට ඉඳ දීලා බලන් ඉන්න. යා අනිවාර්යෙන් වෙනස් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ හොඳට Tamanට වීරිය නැති වුණත් හිතාගන්න මම මේක කාලයට ඉඳ දෙනවා කියලා. අනිවාර්යෙන් වෙනස් වෙනවා. අපේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳලා තියෙන ගොඩක් වෙලාවට කාලයට ඉඳ දීලා බලන් ඉන්නකොට. ඒ ඔය ප්‍රශ්නෙත් ඒකෙන්ම විසඳන්න පුළුවන්. පැහැදිලිද? නිරෝෂා රාජපක්ෂ අමිත අර මං කලින් විශ්සර කරපු එක. සිත නිරීක්ෂණයට කම්මැලි බවක් දැනෙනවා. වරින් වර ඈනුම් ගියා. ඉතින් අර හොඳ චිත්‍රපටියක් බලුවා නම් ඕක වෙන්නේ නැහැ. ඒ වෙලේ චිත්‍රපටිය අර ෆිල්ම් හෝල් එකේ ෂෝ ටයිම් එක නෙමෙයි. තේරෙනවද? දැන් මෙහෙම බලන් ඉන්නකොට 4:30 ෂෝ එක පැය දෙකක් විතර බලන් ඉන්නකොට ඊට පස්සේ ෆිල්ම් එක ඉවරනාට පස්සේ තමයි මේ කම්මැලිකම එන්නේ. පැහැදිලිද? හැබැයි මතක තියාගන්න එතනක් තියෙනවා යම් කිසි දෙයක්. හී ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ දිහා බලන්න. මං කලින් දීපු උපදෙස්. මේ අපේ මනස කියන්නේ සම්පූර්ණ චිත්‍රපට ශාලාවක් තමයි. තේරෙනවා? සම්පූර්ණ චිත්‍රපට ශාලාව. සාරංග නේද මේ? හරි. විනාඩි 15කට 20කට විතර පසු සතිමත් බව අඩු වී සිතක නැගුණු කතාවක කොටස්කරුවෙකු වී ඔව් නැත කියන විට ඒ අංගචරණයෙන් හිස උඩ පහළ හෝ පැත්තට සෙලවුනි. මොකද්ද ඒ කියන්නේ? ආ ෆිල්ම් එකට රඟපානවා මේ මේ ෆයිට් ජවනිකාවක් ගියේ නැද්ද හොඳ වෙලාවට නැත්තම් ආලා බලින්නේ උන් ගුටි ගන්නවා හොඳ නිරීක්ෂණය ඉතින් මේකම තමයි දැනුත් වෙන්නේ පැහැදිලිද දැන් ඒ වෙලේ වාට සතිමත් වෙච්ච නිසා වාට තේරුණා ඒ ෆිල්ම් එකේ ඔව් කියනකොට
ඔයා ඌ කියනවා කියලා. දැන් මේ ඔලු කියනකොට තේරෙන්නේ නැහැ නේ මේ ෆිල්ම් එකට තමයි ඌ කියන්නේ කියලා. ඔය ෆිල්ම් එකට මේ ඔලුව නන්නේ. පැහැදිලිද? අපි අපේ හැම අංග චලනයක්ම ඒ මනස මූලික කරගෙන මනෝ පූර්වාංගමය කරගෙන තමයි සිද්ධ වෙන්නේ. මනෝ පුබ්බංග මාධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන්නේ ඕක තමයි. ඒක මේ භාවනාව කරපු වෙලේ විතර නෙමෙයි, පළවෙනි සැසිය දෙවෙනි සැසිය විතර නෙමෙයි, මේ මේ මොහොතෙත් අපේ හැම කාය වාක් සංස්කාරයක්ම සකස් වෙන්නේ ඒ මනස මූලික කරගෙන. දැන් මම අත මෙහෙම කරන්නේ ඒකට අදාළව තමයි. පැහැදිලිද? ඒ නිසාම තමයි අපි කියන්නේ අර ෂේක්ස්පියර්, අපි නෙමෙයි ෂේක්ස්පියර් කියලා තියෙන්නේ, මුළු ලෝකයේ රඟමඩල අපි එහි නළුව වෙමු කියලා. හරියට හරිය කතා. පැහැදිලිද? ඔබ තමයි තේරුම් ගන්න තියෙන්නේ. ආමයා අමිත නේද? අමිත අමිතා ප්‍රියංගල, ඊයේ ගිය ගමනට මාව නොගිනිච්ච එකම තමයි හොඳ කියලා සිතුන දැනුණා. මගේ සිත තුළ තිබුණ සමහර අඳුරු පැති කැටියන් මට මොකද මට බැන බැන දීටියේ කො කො මට බැන්නද? බොරු කියන්න එපා. මුණුහර මෙනුත් බයි නැති. මොකද එහෙනම් මොකද අඳුරු පැති කැට වුණාද? ඉවර කරන්න බලන්න අඳුරු පැති කැට ටික. ඔව් ඔව් උතුම් ඉරිසියාවක් දැනෙන්නේ නැතිනේ. යකෝ මගේ බෝතලේ කන්ද උඩට ගියා මට යන්න බැරි වුණා. ඒක හරි. ඒක හරි. ඉතින් ඕක මොකක්ද? ඔයා ඔහොම බලාපොරොත්තු වෙන් ගියා. මම 20ක් කරන් ගිහලා මගදී බලාපොරොත්තු කඩ කරලා හරවලගෙන ආවා. පැහැදිලිද? මට බැන බැන ඉන්නේ නැදිනේ ගියේ උන් ටික. හැබැයි පල්ලෙහාට එනකොට තේරෙන්නේ නැති ඇයි මම මගදී හැරෙව්වේ කියලා. නැත්තම් කරෙන් තමයි එන්න වෙන්නේ. තේරෙනවද? ඒක ඒක ඇවිල්ලා මේ දැන් මම කියන්නේ ඒක ඇවිල්ලා ලොජිකල් කැල්කියුලේෂන් එකක්. අපි ඉන්න සංඛ්‍යාව බලලා අච්චරකට මෙච්චරක නම් එච්චරකට කොච්චරක්ද කියලා මිනිහට තේරෙන්න ඕන. හරි? දැන් ඔයාට ඔයාට වෙච්ච අත්දැකීම වගේම තමයි මේගොල්ලන්ට වෙච්ච අත්දැකීම. ඔයාගේ ඔයාගේ ඔයා ගියේම නැත් මෙතන හිටියන්නේ මේගොල්ලෝ මගදී ගිහිල්ලා හැරිලෙනකොට කොහොමද? තේරෙනවද? ඉතින් මොකද අපිට පීක්ස් පහක් යනවායි කියලා හිතාගෙන ගියේ. එතන මගදී හැරෙන්න උනා. එහෙම තමයි ජීවිතේ හැටි. දැන් ඒක දඳුරු පැතිකඩ. තේරුණානේ? හරි. ඒක ස්වභාවිකයි. දැන් අපිට හිතනවනේ ඔය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඒවා අස්වාභාවිකයි කියලා. ඒවා ස්වභාවික දේවල්. පැහැදිලිද? එහෙනම් ඇයි අපි ඒවට බලන්න ඕනේ? ඒ අපේ ස්වභාවික දේවල් දිහා අපි බලන්න ඕනේ. ඒක අස්වාභාවික කරන්න නෙමෙයි. ඒ අපි ඒ ස්වභාවික දේවල් සමහර කොටස් එක්ක දිගට ගමන් කරොත් අපි නිසා ලෝකයට අවඩක් සිද්ධ වෙනවා. ඒ ලෝකයට අවඩක් කිරි සිදුවීම නිසා ඒකේ අර අර මේ හැමදේම බම්ප් වෙලා අපිට මෙනවනේ. හරි? කර්ම කර්මඵලයක් කියලා එකක් තියෙනවනේ. අපි ලෝකයට අවඩක් කරාට පස්සේ ඒක අපිට ආයිත් වදිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ලෝකයටත් අවඩක් වෙනවා අපිටත් අවඩක් වෙනවා. අන්න ඒ නිසා තමයි අපි ඊර්ෂ්‍යාව අඳුන ගන්න ඕනේ. ඒ ඔස්සේ කාය වාක් සංස්කාරයන් සිදු නොකර ගන්න ඕනේ. මොකද නැත්නම් ඊර්ෂ්‍යාවේ වැරද්දක් හින්දා නෙමෙයි. ඊර්ෂ්‍යාවේ වැරද්දක් හින්දා නෙමෙයි. මේ ඊර්ෂ්‍යාව ඔස්සේ අපි දිගටම ගියොත් ඊර්ෂ්‍යාව ඇතිවීම නෙමෙයි මම මේ කියන්නේ. ඒක ඔස්සේ දිගටම ගියොත් ලෝකයටත් වෙන්නේ අවඩක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිටත් අවඩක් සිද්ධ වෙන්නේ. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි ඊයේ ගිය ගමනෙම දැන් ඔය ඒ වගේම බය කියන්නේත් ඒ වගේම සිතුවිල්ලන්නේ චෛතසිකයන්නේ. හරිද? හැබැයි මට මෙතන මේ පැය ගානක ලෙක්චර් එකකින් දෙන උපදෙස් වලට වඩා හරිම වේගෙන් හරිම ෂෝට් ඇන්ඩ් ස්වීට් මිනිහෙක්ගේ මුළු ජීවිතයම සැලසුම් කරන්න පුළුවන් බය කියන එකේ. දැන් මම හයික් එක යන්න කලින් පොඩි උපදෙස් ටිකක් දුන්නානේ. ගයිඩ්ස්ලා කියන එක අහන් ඉන්න, ගයිඩ්ස්ලා ඔක්කොම එකට යන්න. එනකොට මෙලෝ යකෙක් ඒක ඇහුවේ නැහැ. මම දන්නවා අහන්නෙත් නැහැ කියලා. විනාඩි 10න් පාඩම ඉගෙන ගත්තා. අපේ ගයිඩ් එක ගිය සෙට් එක අපි කොටස් දෙකකට අන්තිමට කැඩිලා.
පිටිපස්ස වෙනම කණ්ඩායම කිලෝමීටරක් විතර වෙන පාරක ගිහිල්ලා තිබුණා. හොඳටම බය වෙලා ආවේ මම මූණු ටික බලන් හිටියා. මට හරි සතුටුයි. මොකද මට පැය ගානක උපදෙස් දීමකට කරන්න බැරි දේ සබාධම විසින් එක චෛතසිකයක් විසින් විනාඩි 5කින් ගන්නව නැද්ද? කො බලන්න හැරිලා අනිත් පැත්ත ගිය කට්ටිය සෙට් එක. ඊට පස්සේ කොහමද කට්ටිය මාවු හැටි? ඊට පස්සේ මම කල්පනා කරේ මම අර ෆිට්නස් ලිමුන්ට දීන ඔක්කොමල එනවා. එන්නේ අර අන්තිමට ක්‍රෑම්ප් ආපු දෙන්නෙක් විතරක් හිටියේ. ඒ දෙන්න නිසා තව දෙන්නෙක් ඒගොල්ලන්ව බලා ගන්න ඒගොල්ලෝ පිටිපස්සේ හිටියා. ඒ අරෙන්න ඉතිරි කට්ටිය මෙන්න ගිනි කසෙව වගේ එනවා. අර පල්ලෙහායි අතරම නොවුනන එකෙක් එන්නේ ඔය විදිහට නැද්ද? ඉතින් ඒක දැක දැක මට කියන්න පුළුවන්ද බය කියන එක වැරදි කියලා? කොච්චර ඇඩ්වාන්ටේජ් එකක් ඒකේ තියෙනවද? අපේ ජීවිතය සකස් කරගන්න, අපේ ජීවිතය ගයිඩ් කරගන්න, අරමුණකට ගෙනියන්න, සාර්ථක කරගන්න ඔය චෛතසිකය මාර වැදගත්. ඉතෝක දැක දැක මට කියන්න පුළුවන්ද බය කියන එක වැඩක් නැහැ කියලා? මට නම් එහෙම කියන්න බෑ. මට නම් තේරෙන්නේ නැහැ කොහොමද එහෙම කියන්නේ කියලා. බය කියන එක අපිට අවැඩක් වෙන්නේ ඒක තේරුම් ගත්තේ නැත්නම් විතරයි. බයට බය වුණොත් විතරයි බය කියන එක ප්‍රශ්නයක්. නැත්නම් බය කියන එක තිබුණ නැත්නම් එහෙම මේ ඕගොල්ලෝ දැන් මෙතනින් පැනලා මැරිලා. ඇයි මේ පයින් නැත්තේ? දැන් කවුරු හරි කියන්නේ ඔය චයිසික නැති කරන්න කියලාද? පිස්සන් කොටුවක් වෙයි මුළු ලෝකෙම. එහෙම නැති කරන්න ඕනේ නැහැ. ඒක අවබෝධ කරන්න. අවබෝධ කරාට පස්සේ අර මම කිව්වේ පුදුම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම ඇත්තටම සතුටු වුණා ඒ අතරමං වීම. මම තේරුම් ගත්තා මට ආයි උපදෙස් දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැම පාරම ඔය වගේ දේ වෙන්න ඕනේ කොටසකට. තේරෙනවද? ඒ නිසා ඕගොල්ලෝ ගාව තියෙන හැම එකක්ම ඇසට් එකක් මතක තියාගන්න. ඕගොල්ලෝ හිත දිහා බලන් ඉන්නකොට ඕගලන්ට පේන දේවල්, ජීවිතයේ සිද්ධි වලට මූණ දෙනකොට සිදුවෙන හැම කම්පනයක්ම මොනවාද? හතරමහ නිදාණේ වගේ. ඒක හතරමහ නිදාණයක් නොවෙන්නේ ඕගොල්ලෝ ඒක පාවිච්චි කරන විදිහ දන්නේ නැහැ. හැන්දක් තිබුණට වැඩක් නැහැ නේ පාවිච්චි කරන විදිහ දන්නේ නැත්තම්. ගෑරැප්පුවක් තිබුණට වැඩක් නැහැ නේ පාවිච්චි කරන විදිහ දන්නේ නැත්තම්. නේද? ඉතින් ඔය දිහා බලන් ඉඳලා ඒ අපි ගාව තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් උපකරණ හොඳට ඒකේ දිගපළල තේරුම් අරගෙන පාවිච්චි කරන විදිහ තේරුම් ගන්න. ඊට පස්සේ ඕගලන්ට සාර්ථක ලෝකෝත්තර ලෞකික ජීවිතයක් ගෙවන්න පුළුවන්. එච්චරයි. පැහැදිලිද? මේ දින් කළුවර ගුහාව දැකපු එක්කෙනෙක් ගිහිල්ලා නැහැ හැබැයි දින් ඉඳලා ගිහිල්ලා. ඇඳන් දෙක මැද්දේ. කියන්නේ අපේ සිතුවිලි අඩු වෙනකොට ඒක නිකන් මහා මූසල ගුහාවක්, අඳුරු ගුහාවක් වගේ තමයි දැනෙන්නේ. ඒක එහෙම එකක් නෙමෙයි. අපේ හිතට පුරුදු ඒ වගේ මූසල අඳුරු ගුහාවෙද මේ පොත කාගෙන? අයයි. ඒ කියන්නේ අපේ මේ සිතුවිලි අඩු අවස්ථාවට අපත් වෙනකොට අපේ හිතේ සිතුවිලි අඩු වෙලා යනකොට ඊට පස්සේ නින්දර තමයි යන්න තියෙන්නේ. ඉතින් අපේ ඔළුවේ තියෙනවනේ සංඥාවක් මේ වගේ මූසල තැන් ලෙන් වගේ කියලා. අඳුරු ලෙන් වගේ කියලා. එතකොට ඔළුව මවනවා මේ මූසල තැනට. මේක අඳුරු ලෙනක් කියලා. එහෙම ඉස්සක් එතන එම අඳුරක් එහෙම මුකුත් නැහැ. තේරුණාද? කවුරුවත් කියන්නේ නැහනේ මේ මූසල තැන හරිම ආලෝකවත් ප්‍රභාස්වරයි කියලා. අපි දන්න සංඥාවලින්නේ අපි ලෝකේ දකින්නේ. අපි ගාව දැනට තියෙන ඩේටා වලින් තමයි අපිට ඊළඟෙන සිතුවිල්ල අපි කියවගන්නේ. නැති ඩේටා වලින් අපිට දේවල් හදන්න බෑ. ඉතින් අලුත් අත්දැකීමක් එනකොට පරණ ඩේටා තියෙන්නේ ඔක්කොම මූසල තැන් අඳුරුයි කියලා. ඉතින් හදා ගන්නවා අඳුරුයි කියලා. එහෙම තමයි ඒක වෙන්නේ. නමුත් අපිට එතන සතිමත් වුණොත් නින්දට වැටෙන්නේ නැතුව අපිට ඒ අඳුර නිරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. මම හිතනවා ඔගොල්ලෝ හැමෝගෙම ප්‍රශ්න වලට මෙතන උත්තර ඇති කියලා. හැමෝටම තිබුණ පොදු ප්‍රශ්න කීපයකට. ඊට අමතරව ඔයගලන්ට මොන හරි මේ දෙයක් දැනගන්න තියෙනවද? අහන්න. ප්‍රශ්න තියෙනව නම් අහන්න තව. ප්‍රශ්න නැද්ද? එහෙනම් නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ප්‍රශ්න නැති බවයි. එහෙනම් අපි මෙතනින් සාකච්ඡාව අවසන් කරමු. නමුත් තව පොඩි උපදෙස් කීපයක් දෙන්න තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ශාලාවෙම රැඳී ඉන්න. හරි?